සුබදස්සනක් වේවා. ඒ වගේම 2019 වසරේ අවසන් දවසට ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා සියත පත්තරයට. 31 වෙනිදා ජාතික පුවත්පත්වල තිබෙන වැදගත්න කාරණා උපුටා ගන්නට සූදානම්, විශේෂයෙන් මුල් පිටු අතුල් පිටු කාටුන් මේවා වෙත අවධානය යොමු කරන්නයි බලාපොරොත්තුව. වසරක් ආවසරක් බොහොම ඉක්මනට ගෙවිලා ගියා කියලා තමයි වැඩදෙනෙක් කියන්නේ, ආවා ගියා විතරයි. ඒ වගේම 2020 හෙට තව පැය කිහිපයකින් උදා වන්නට නියමිතව තිබෙනවා. අපි ආරම්භ කරමු අද දවසේ අද පුවත්පතින්ම. රාජිතට ඇප නීතිපතිගේ දැඩි විරෝධය නොතකමින් ශරීර ඇප මත පමණක් රාජිතව මුදා හැරීමට අධිකරණයේ නියෝග. රහස් පොලිසිය දැනුම් දෙන අවස්ථාවක එහි ගොස් කට උතුරයක් ලබා දෙන ලෙස රාජිතට නියම කරයි. රාජිතට අදත් වෛද්‍ය පරීක්ෂණයක්. එහෙම සඳහන් වෙනකොට අද පුවත්පතේ ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. රාජිතට ඇප රූමිට රට යාම තහනම්. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට රාජිත සේනාරත්න මැතිතුමාට ඇප ලබා දීම වගේම ඖෂධ නීති සංස්ථාවේ හිටපු රාජ්‍ය උසස්ලි හිටපු සභාපතිවරයාට මේ විදිහට රට යාම තහනම් වීම පිළිබඳව වාර්තාවක් පළ වෙනවා ඒ දිවයින පුවත්පතේ. ඊළඟට දිවයිනේම තියෙනවා ඊට තවත් කාරණාවක් එක්කාසු කළ හැකි පහරදීමක්. ලිංගික අතවරයක් වෙලා නැහැ, මානසික ආබාධයකුත් නැහැ. විමර්ශනවලින් පසු ගානියාට නඩු. රාජ්‍ය අධිනීතිඥ උසාවියට කියයි ගානියාට දැඩි කොන්දේසි මත ඇප කියලා තවදුරටත් සඳහන් වෙනවා. කොළඹ ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ට ෆ්‍රැන්සිස් නැමැති ශ්‍රී ලාංකික නිලධාරිනියට පසුගිය නොවැම්බර් 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදී කිසිදු පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුව නැති බව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තානුව පැහැදිලි වන බව රාජ්‍ය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක මණ්ඩාර මහතා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන් බව කියනවා. ඊට පස්සේ අපි අවධානය දිය යුතු කාරණා තිබෙනවා. දැන් ලංකාදීප පුවත්පතෙත් රාජිතට ඇප සැකකරු ඉදිරිපත් කිරීම විධිමත් නැහැ, මහේස්ත්‍රාත් වෙරිය ප්‍රකාශ කරයි කියන කාරණා ඇතුළත් වෙද්දී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ CID රිෂාඩ් ගින් පැය 3ක් ප්‍රශ්න කරයි කියලා සඳහන් වෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීම පිළිබඳව. ඊළඟට අපි මෞබිම පුවත්පතට ගමන් කරන්නේ. මෞබිම පුවත්පතේ තියෙනවා ලක්ෂ 5 ශරීර ඇප දෙකක් බැගින් වන කොන්දේසි මත රාජිතට ගානියාට ඇප ලබා දුන් බව මෞබිම වාර්තා කොට තිබෙනවා. ඊළඟට දින මින පුවත්පතේ තිබෙනවා රාජිතගේ බරපතල මූල්‍ය වංචාවක් FCID යට ගහලා කියලා. දැන් එතුමාට මේ ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳ එවැනි තීන්දුවක් ලැබෙනකොට මේවට නඩු දැමිය යුතුව තිබෙන්නේ කියන කාරණාව පිළිබඳ යම් යම් මත තිබෙනවා. ඒ අනුව අපට දකින්න පුළුවන්කම තියෙනවා අද දිවයින පුවත්පතේ ඇතුල් පිටුවක සඳහන් වෙන මෙන්න මේ කාරණාව. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි මේ කියන්නේ. 164 බෙහෙත් පෙත්තක් රුපියල් 64කට මිලදීගෙන ඖෂධ මාෆියාව කළ අය ගැන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මේ ඉල්ලීම කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. මේ ඇතුළුව තව තවත් කාරණා තිබෙනවා. ඒවා පිළිබඳවයි නඩු දමන්නට තිබුණේ. එහෙම නැතුව මෙවැනි කාරණාවලට කියලා ඇතැම් මතත් පළ වී තිබෙනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳව අපි බලමු ඉදිරියේදී කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව පිළිබඳව. ඊළඟට මේ පිළිබඳ විවිධ අදහස් දැක්වීමුත් අපට පහුගිය දවස්වල අහන්න දකින්න ලැබුණා. විශේෂයෙන් ඊයේ ලබා දුන්නු තීන්දුවත් එක්ක විවිධ කාරණා කියවෙනවා. යම් යම් අය අතර තිබෙන ගනුදෙනු ඒවාවල ප්‍රතිඵල විදිහට මේ ආකාරයේ තීන්දු ලැබෙන්නේ කියන කාරණා පිළිබඳ යම් කතා බහක් සමාජය තුළ තිබෙන බව අප අවධාරණය කළ යුතුයි. ඊළඟට අපි අවධානය දෙමු මෞබිම පුවත්පතේ තිබෙන ප්‍රධාන සිරස්තලයේ වෙත අද දවසේ. කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම් ජනපති අගමැති අවධානය පිණිසයි කියලා වාර්තා කරනවා. දැන් කරු ජයසූරිය මැතිතුමාගේ කථානායක භූමිකාව පිළිබඳව ඇගෙයීම් වගේම එතුමාගේ කථානායක භූමිකාව දූෂිතයි කියන ආකාරයේ චෝදනාත් අපට විටින් විට අහන්න ලැබිලා තිබෙනවා. පසුගිය සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරීන් තමා හමුවට කැඳවා ඇති කථානායක කරු ජයසූරිය මහතා මේ වන විට අතිශයින් වැදගත් විමර්ශන කිහිපයක වගකීම් දරන නිලධාරීන් මාරු කරහනින් ලෙස බලපෑම් කර තිබෙන බව වාර්තා වෙනවා කියලා තමයි අද පුවත්පත සඳහන් කොට තිබෙන්නේ.
අප ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ පුවත්වාර්තා දෙකක් මා දැක්කා තියෙනවා. කථානායක කරූ ජයසූරිය මහතා කියන කාරණාවක් එකක්. ඔහු කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියටත් ගෙන යන ලෙස පත්වන කථානායකගෙන් ඉල්ලනවා කියලා. තව මාස 3කින් පස්සෙ පත්වන කථානායකවරයාගෙන් තමන් කරන ඉල්ලීම්. එතකොට මේ අද තියෙන ප්‍රධාන සිරස්තලය එක ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් දැනටත් එතුමාගේ කාලයේ යටතේ ආරක්ෂා වී තිබෙනවාද කියන කාරණාව පිළිබඳව ගැටලුවක් තිබියදී තමයි එතුමා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියටත් ගෙන යන ලෙස පත්වන කථානායකගෙන් ඉල්ලනවා කියලා. ඔය අතර දිවයින ඇතුල් පිටු වාර්තාවක දැක්වෙනවා උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමක්. කථානායක නිරුවතින් එජාපෙට කඩේ යනවා. ආණ්ඩුවට තාම දින 39යි. මුළු රටම දැන් පිබිදිලා කියලා ඒ අතරේ ඔහු කියනවා. බොරු කිය කියා හොඳට හිටපු රාජිත දැන් ලෙඩ වෙලා කියලත් ඔහුම අදහසක් පළ කොට තිබෙනවා. ඒ දිවයින ඇතුල් පිටු වාර්තාවක තිබෙන සඳහනක් තමයි මා උපුටා ගත්තේ. කෙසේ වෙතත් මේ කරූ ජයසූරිය මහතා පිළිබඳ කාරණාවට එලෙස අපට එකාසු කිරීම කරන්නට පුළුවන්කම තියෙනවා. අපි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. සතොස්ස හාල් කිලෝ ලක්ෂ 4ක් සත්ව ආහාරවලට වසර දෙකකට පෙර පිට රටින් ගෙන ආපුවා. දැන් මෙච්චර ගණන් වලට හාල් ඉහළ ගිහිල්ලා තියෙනකොට යම් ආකාරයක අඩුපාඩුවකුත් තියෙනකොට ඇයි මේ ලක්ෂ 4ක හාල් මේ විදිහට සත්ව ආහාරවලට නිකරුණේ මේ වෙන් කරන්නේ කියන එක සතුන්ටත් කන්න දෙන්න ඕනේ. නමුත් මේ විදිහට සහල් වෙන් කිරීම පිළිබඳව ගැටලුවක් ඕන කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. සහල් මිලි ඉහළ ගොස් ඇති වකවානු කාණෑණය කරන ලද සහල් කිලෝ ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් කල්ලිකුත් වීම නිසා සත්ව ආහාරවලට සතුස මගින් අලෙවි කරන බව වාර්තා වෙනවායි කියලායි කියන්නේ. එතකොට කල් ඉකුත් වෙනකන් කල් මරමින් හිටපු අය පිළිබඳව මොකද කරන්නේ කියන්නේ කියන කාරණාව පිළිබඳවත් අප දැන ගැනීම වැදගත් වෙනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණරත්න ඇතුළු කණ්ඩායම හිඟුරක්ගොඩ සතුස ගබඩාවේ සහල් පරීක්ෂා කිරීමකට සහභාගී වෙච්ච අවස්ථාවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දින මින පුවත්පතේ අපි අවධානය යොමු කරමු. දින මින හෝ වෙනත් පුවත්පතක තිබුණ යම් වාර්තාවක් මේ සහල් පිළිබඳවම කාරණාවක් තමයි ඒ තිබුණෙත්. මිතින මෞබිම පුවත්පතේ බදියුදීන්ගේ සහල් ජාවාරම එළිවෙයි. ඉන්දියාවෙන් ගෙනත් ලේබල් වෙනස් කරපු හාල් කිලෝ 4 ලක්ෂයක් සතොස්ස ගබඩාවක කියලා සඳහන් වෙනවා. අර ලක්ෂ 4 සහල් පිළිබඳව තමයි මේ කාරණාවත්. බදියුදීන්ගේ සහල් ජාවාරම එළිවෙයි. ඉන්දියාවෙන් ගෙනත් ලේබල් වෙනස් කරපු හාල් කිලෝ 4 ලක්ෂයක් සතොස්ස ගබඩාවක ඇති බව තමයි මිලිස් මෞබිම අද වාර්තා කරලා තියෙන්නේ. එතකොට ඒ වගකීම මේ රිෂාඩ් බදියුදීන් මහතා බහර ගන්නවාද නැද්ද ඉදිරියේදී මේ පිළිබඳව බලන්නට පුළුවන් වේවි. ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් ප්‍රධාන සිරස්තල වෙත. අද දින මින පුවත්පතට අවධානය යොමු කිරීමේදී එහි තිබෙනවා උපැන්න මරණ හැඳුනුම්පත් රේදුරු බලපත් ආගමන විගමන ලේඛනවල තොරතුරු ජාතික දත්ත මධ්‍යස්ථානයකට ජනපතිගේ අවධානය. ජාතික හැඳුනුම්පත් රේදුරු බලපත් ආගමන හා විගමන ලේඛන උපැන්න මරණ ලියාපදිංචි කිරීම ආගමන විගමන ලේඛන ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික මධ්‍යස්ථානයක් අර්ථයෙන් රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු ඇති බවයි කියන්නේ. එතකොට එක තැනක සෑම පුද්ගලයෙකුගේම සියලු දත්ත තිබෙන ආකාරයේ වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාවට නංවන්නට යන්නේ. මේ පිළිබඳව අදාළ අයව දැනුවත් කිරීමේ අවස්ථාවකුත් අපට දකින්නට ලැබෙනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්යභාරයන් පිළිබඳ මේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ක ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් තිබ්බා. එදී මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ඊළඟට අපි අවධානය දෙන කාරණාව තමයි මෙන්න මේ දින මින පුවත්පතේ මුල් පිටුවේ තියෙන වේරහැර පොලිස් මෙහෙයුමකින් මහජන මුදල් ගසා කෑ 6ක් අත්අඩංගුවට. දැන් පහුගිය දිනක ජනාධිපතිවරයා මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැරට ගියා. හදිසි නිරීක්ෂණ චාරිකාවකට පෙර නොදන්වා ගිය නිරීක්ෂණ චාරිකාවක්ය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඒ තුළ සිදුවන යම් යම් කටයුතු පිළිබඳ එළිදරව් වීමුත් සිදු වුණා. ඒවා නොදැන හිටියාම නොවේ බොහෝ දෙනා. නමුත් ගතයුතු ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නැහැ. දැන් ක්‍රියාමාර්ග ගන්නට ජනාධිපතිවරයා කටයුතු කරනකොට මාසක පමණ කාලයක් අඩුපාඩු හදාගන්න ජනතාවගේ කාලනාස්තිය මේ ආදී අකාර්යක්ෂමතාවයන් හදාගන්නට කාලය ලබා දීලා තියෙනකොට දිගින් දිගටම ජනතාවගේ මුදල් ගසා කරන
ආකාරයේ සිදුවෙන වැඩපිළිවෙල අතයට ගනුදෙනු පිළිබඳවත් බොහෝ තොරතුරු එළියට ආවා. ඒ අනුව තමයි ඒ ආකාරයෙන් කටයුතු කළ 6 දිනක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. සේවය ලබා ගන්න යන බොහෝ දෙනාක් වෙන ආකාරයට ගේට්වේ ඉඳන්ම සල්ලිම තමයි ඕන කරන්න කියලා තමයි කියන්නේ. සල්ලි තියනවා නම් වැඩේ කරගෙන එන්න පුළුවන් කියලා. එය ඊතරම් සුදුසු තත්ත්වයක් නෙමෙයි, කිසිසේත් පිළිගත හැකි තත්ත්වයකුත් නෙමෙයි. පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයක් කියන එක බොහෝම පැහැදිලි. ඊළඟට දිනමින පත්‍රයේ තියෙනවා ලොවටම අභිමානයක් වූ නැදුන් ගම්වේ රාජා. මේ ජාතික සම්පතක් වස්තුවක් විදිහට සැලකෙන ආසියාවේ දැවැන්තම හීල හස්තියා විදිහට සැලකෙන නැදුන්ගමුවේ රාජා හස්තයා ඉටු කළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයමින් මුද්‍රයක් හා මුල්දින කවරයක් ඊයේ නිකුත් කිරීමට කටයුතු කෙරුණා. තොරතුරු හා තාක්ෂණ සංනිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මේ කටයුත්තේ මූලිකත්වය ගැන කටයුතු කරා. වගේම රාජ්‍ය ඇමති ලක්ෂ්මණ අප අභිවර්ධන මහතාත්ම අවස්ථාවට සහභාගී වුණා. එහිදී මේ මුද්දරය සහ මුල්දින කවරේ එළි දැක්වුණු බවයි කියවෙන්නේ. නැදුන් ගමුවේ රාජා ලොවටම අභිමානයක් වූ මේ හස්ති රාජයා නමින් මාතර බෙලියත් අධිවේගයේ වැඩ අවසන් පෙබරවාරියේ ජනතා අයිතියට දැන් මේ වන විට බොහෝ කටයුතු නිම වී තිබෙනවා. ඒ බව බොහොම පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙනවා. මාතර බෙලියත්ත කොටසේ කටයුතු නිමවීමත් එක්ක සම්පූර්ණයෙන්ම බොහොම නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීම සඳහා කටයුතු සූදානම් වෙන බව තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අපි ඊළඟට දකින්න තවත් කාරණාවක් දිනමින මුල් පිටුවේ පාටලි අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලයි වැඩ බලන පොලිස්පති කියයි කියලා සඳහන් කෙරෙන්නේ ඒ දිනමින පුවත්පතේ. ඊළඟට ශ්‍රී මහා බෝධියේ රුවන්වැලි සෑයේ ආරක්ෂාවට අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රය දෙවීම පිළිබඳ පුවතකුත් අද දිනමිනේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරමු මෞබිම පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් මුල් පිටු වාර්තා කිහිපයක් වෙත. මිනිසාගේ පැවැත්ම ගැන අගරදුගුරු හිමිපාණෝ අනුතුරු අඟවති කියලා පුවතක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මිනිසාගේම ක්‍රියාකාරකම් මත, ඒ වගේම ඒ ක්‍රියාකාරකම් මත සබාධහමේ සිදුවන විපර්යාසයන් මත, මේ සියලු දේ මත මිනිසාගේ පැවැත්ම කොහොමත් අනතුරේ තිබෙන බව අපට පෙනෙන්න තිබෙන කාරණාවක්. අගරදුගුරු හිමිපාණෝ ඒ කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමුකට තමයි මේ කියන්නේ. ඉදිරි පැවැත්ම පිළිබඳ අපේ අනතුරුදායි තත්ත්වයක් තිබෙන්නේ කියන කාරණාව. අපි මෞබිම පුවත්පතේ උපුට ගැනීම කීපයකට යොමු වෙමු මුල් පිටු වාර්තාවල. සියලු පුද්ගල තොරතුරු එකම දත්ත ගබඩාවකට යොමු කිරීම පිළිබඳ කාරණාව වුණුත් වාර්තා කොට තිබෙනවා. ඊළඟට තියෙනවා වසර 8ක ඩ්‍රයිවින් ලයිසන් මගඩිය පිළිබඳව පෞද්ගලික සමාගමකට කිවිසුමක්වත් නැතිව කෝටි 5610ක් ගෙවලා කියලා තවදුරටත් තහවුරු කරලා මෞබිම පුවත්පත මේ පුවත වාර්තා කොට තිබෙනවා. මැතිවරණ කොමිසමට ගිණුම් ප්‍රකාශ ලබා නොදුන් පක්ෂ අදින් පසු අවලංගු වන බවත් වාර්තා කොට තිබෙන්නේ මෞබිම පුවත්පත. ඊළඟට තියෙනවා මහවල තැන්න පන්සලක නිදන් හාරන්න ගිය පොලිස් ලොක්කන් ඇතුළු පොලිස් ලොක්කෙකු ඇතුළු 7ක් අල්ලයි. අවුරුදු 12කට කලිනුත් පොලිස් ලොක්කෙකු එතනදීම අල්ලලා කියලා තමයි වාර්තා කෙරෙන්නේ. තිසර හමුදාවට බැඳේ මේජර් තනතුරකුත් ලැබෙයි. තිසර පෙරරා තුන්ගිරියව් දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ආරක්ෂක අංශයට එක්කාසු වී තිබෙනවා, හමුදාවට එක්කාසු වී තිබෙනවා. එහිදීත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම තමයි බලාපොරොත්තුව. ඒ අනුව ඔහුට මේජර් තනතුරකුත් ප්‍රදානය කෙරෙනු බව තමයි සඳහන් වෙන්නේ. දීප පුවත්පතේ උපුට අනුගත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. සම්බන්ධන්ට ගෙයක් වාහන සේවකයන් දුන්නේ රටේ අවශ්‍යතාව අනුවයි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංගේ බණ්ඩාර කියයි කියලා සඳහන් කරනවා. ඊයේ එතුමාට මේ විදිහට ලබා දීම පිළිබඳ පුවත් වාර්තා අපිට බුණ ගැසුණා. එතුමාට ගෙයක් වාහන ඒ වගේම සේවකයෝ පවා ලබා දීලා තියෙනවා කියලා. ඒ රටේ අවශ්‍යතාවයට කියලා තමයි රංගේ බණ්ඩාර මහතා කියන්නේ. එතුමා කියන කාරණාවම වෙනත් ස්වරූපයකින් තවත් පුවත්පතක වාර්තා කොට තිබෙනවා දකින්නට ලැබුණා. ඒ අරුණ පුවත්පතේ සම්බන්ධන්ට නිවසක් දුන්නේ සංහිඳියාව රැකගන්නයි. මන්ත්‍රී රංගේ බණ්ඩාර බැලුවම බොහෝ දේ රැක ගැනීම උදෙසා තමයි එතුමාට ඒ නිවස, ඒ වගේම වාහන, ඒ වගේම සේවකයෝ මේ සියල්ල ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම වාර්තා කීපයකුත්. වැඩිමිලට සිමෙන්ති විකුණන වෙළඳුන්ට හෙට සිට නඩු.
සිමෙන්ති මිල ගණන් පිළිබඳව ඊයේත් අපි පුවත්පත් දැසුරින් කොහොම පැහැදිලිව ඉදිරිපත් කළා උපරිම මිල ගණන් කොහොමද පවතින්නේ කියන කාරණාව ඒවට එහා යන අයට මේ නීතිය අනුව ක්‍රියාත්මක කරනවා කියන එක තමයි කියන්නේ සෞඛ්‍ය ලේකම් බද්රාණී ජයවර්ධන සුරක්ෂා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය නිලධාරියක වන බද්රාණී ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රිලීස් පත්කොට සිටින බව තමයි කියන්නේ බස්වල කරච්චල් සංගීතයේ හෙට සිට තහනම් පැමිණිලි 19:55 අංකයට දැනුම් දෙන්න කියලා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබෙනවා අපි දුටුවා පහුගිය දිනව කීපේ මේතුමා ක්ෂේත්‍ර චාරිකාවල යෙදෙමින් යම් යම් ස්ථාන පරීක්ෂාවට නිරීක්ෂාවට ලක් කරමින් සොයා බැලීම් කරන ආකාරය අනුව පහුගිය රජයේ සමයේදී මෙ හිටපු ජාති ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිවරයා ජනක මල්ලිමාරච්චි මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ මේ බස්වලට බස් රථවල වාදනය කිරීම සඳහා සීඩී තැටි ගුණාත්මක තත්ත්වයේ සීඩී තැටි ලබා දීමේ වැඩපිළිවෙලත් එක්ක අපි ඊළඟට අවධානය යොමු කරමු තවත් පුවත්පතකට දිවයින පුවත්පත දිවයිනේ තියෙනවා රාජිතගේ මහා පරිමාණ වංචා සෙවීමට ප්‍රමුඛත්වය දෙන්න වෛද්‍ය සංගමය ඉල්ලයි අර අපි කලිනුත් පිළිබඳව අපේ අම් අදහසක් ඉදිරිපත් කළෙත් ඊළඟට අපි ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ දිවයින පුවත්පතෙන් බලමු කොහොම කොහොම හරි රාජිතගේ සමූහ පුහු නාටකෙන් කාටද බං වැදුනේ සජිත් ගොයියට තමයි බං කියලා උත්තරේකුත් ලැබෙනවා අනෙක් පැත්තේ අපි බලමු ඒතුමා එතකොට මොකද කියන්නේ කරන්න කියලා ඔය කියපු සජිත් ගොයිය එතුමා ඔන්න දැන් ඒතුමා හම් වෙන්න ඇවිල්ලා ලොක්ක එන්න කිව්වා මම මේ යමින් ගමන් අද නම් ටක්කෙටම වැඩි හරියයි නේද එතුමා සජිත් මැතිතුමාගෙන් අහනකොට ඇතුල් වෙද්දිම බොහොම සාදරයෙන් පිළි අරගෙන නායකතුමා එහෙම නැත්තම් ලොක්ක පෙන්නනවා දකුණු අත පැත්ත දික් කරලා අන්න තියනවා ගිහිල්ලා වාඩි වෙන්න පුටුවක්ද නෑ බංකුවක් ඊළඟට පන්කජරු වෙන්දගේ සරදම් කාටුනේ සජිත් නායකත්වයට ආවේ නැත්තම් දිනන්න බෑ කියලා අශෝක් අබේසිංහ කියනවා රනිල්ගේ සමීක්ෂණ වාර්තා මොකද කියන්නේ අශෝක් අබේසිංහ මහත්තයම කෙනෙකුට රනිල්ගේ සමීක්ෂණ වාර්තා මොකද කියන්නේ කියලා යහන්නේ එතකොට උදේ විබලසිරිගේ දිවයින පුවත්පතේ කාටුන්නේ ස්වාධීන කොමිසම් කියන තේමාවත් එක්කයි පළ වෙලා තියෙන්නේ බලන්න කතානායකතුමා තමයි පේන්න ඉන්නේ හැබැයි පේන්නේ හිටියට මූණ උඩ කොටස විතරයි එතුමාගේ කෝට් අතක් ඇවිල්ලා තමයි එතුමාව හරියට මපට් එකක් වගේ කියලයි මේ උදේ විමලසිරි පෙන්වන්නේ එතුමා කවුරුන් හෝ විසින් හසුරවන බව තමයි මේ පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ජනරාණි අද කායකද කතාව රාණිත් එක්ක කතාබහට වැටලා ඉන්නේ හිටපු රාජ්‍ය ඇමතිතුමා රංජන රාමනායක මැතිතුමා වැඩ දෙකයි පාස් රීකරෙක්ෂන් දානවා කියලා රාණිට කියනකොට රාණි කියනවා කෝල් එකක් දැම්මනම් හරිනේ ඉස්සර ඇමති කාලේ දෙතුම වැඩිපුරම කරේ කෝල් දෙන එක විවිධ ප්‍රශ්න විසඳන්නේ එම ස්ථානයේ දම ඇමතුම් ගන්න එකනේ ඉතින් ඕකටත් කෝල් එකක් දුන්නා නම් හරිනේ කියලායි රාණි කියන්නේ අද අවන්තාටිකලගේ කාටුනේ බලන්න අවස්ථා හතරක් නිරූපණය වෙනවා රජ ආයතනයක ප්‍රධාන කාර්යාලයක ප්‍රධාන නිලධාරිය කියලා අපි හිතමුකෝ පසුබිමින් ජනාධිපතිතුමාගේ පින්තූරේ මුලින් තියෙනවා ඊට පස්සේ ඒකෙන් ජනාධිපතිතුමා එළියට එනවා පස්සේ රාමුව විතරක් තියෙනවා බැලින්නම් ජනාධිපතිතුමා ළඟටම ඇවිල්ලා වැඩපිළිවෙල දැන් බලන් ඉන්නවා එතුමා මුලදීම කිව්වනේ තමන්ගේ ඡායාරූප පළ කරන්න එපා අවශ්‍ය නැහැ ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනයේ සෑම ආයතනයකම පළ කරන්නට කියලා ඊළඟට අපි දකින අද තවත් කාටුනයක් MD වීරරත්නගේ මේ මෞබිම පුවත්පතේ පොළොන්නරුවෙන් මහමැතිවරණයට තරග කර ජනපතිට 3-2 ලබා දෙනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා එහෙම කිව්වනේ එතකොට පොළොන්නරුවේ ඉඳන් මහමල්ලක් කරේ තියාගෙන 2-3 නැවිලා එතුමා එනකොට පෙර ගමනේ බොහොම ආඩම්බරයෙන් ජනාධිපතිතුමා යනවා හිටපු ජනාධිපතිතුමා බොහොම අසීරුවෙන් මේ 3-2 දෙන්න ජනාධිපතිතුමා පස්සෙන් යනවා ඊළඟට දාස හප්පුවලානගේ සුවාරිස් කාටුනේ අපි බලමු මේ හැටියට නම් ජනාධිපතිතුමාත් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ ඇයි 19 වෙනි සංශෝධනයේ මහ කලුගල කකුලේ ගැට ගහලා ඉන් ඉස්සරහට යන්නේ කොහොමද 3-2 කියන මිටිය තියෙන්නේ මේක කඩලා ඉවත් කරන්න පුළුවන් පොදුමහ ජනතාව අතේ ඉතින් ජනාධිපතිතුමා උදව් ඉල්ලනවා ඔය 3-2 කියන කුළු ගෙඩියෙන් ගහලා මෙන්න මේක කඩලා දෙන්නයි කියලා ඊළඟට අපි අවසන් කරන්නට තෝරගත්ත මෞබිම බටහිර කොටස තියෙන මෙන්න මේ කාටුනය
දැන් ඔක්කොම පාස් වුණ සිසුන් ටියුෂන් ගුරුවරුන්ගෙනේ. එතකොට පාසල් ගුරුවරුන්ගේ අය නැද්ද? ඇයි ඉන්නේ අසමත් සිසුන්? සමත් සිසුන් අරගොල්ලෝගෙන අසමත් සිසුන්. මොකද බොහෝ වෙලාවට අපි දකින තත්ත්වය තමයි දිස්ත්‍රික් අහවල් ස්ථානය, ලංකාවේ අහවල් ස්ථානය, මේ සියල්ල අපෙන් අපි තමයි බිහි කළේ කියන එක ටියුෂන් ගුරුවරු කියනකොට ජාතික පාසල්වල එම නැත්තම් පාසල්වල ගුරුවරු මොකද කරේ, මුකුත් කරේ නැද්ද කියන ප්‍රශ්න වුණ කෙනෙකුට එනවා. එතකොට හරියට බැලුවහම පාසලේ ගුරුවරයා ගුරුවරු සියඹලා ගෙනල්ලම නැද්ද කියලා තමයි හිතන්න අහන්න වෙන්නේ. අපි එමනම් හම්බ වෙමු ආයෙත් අලුත් වසරක. 2020 වසරේ පළවෙනි දහයට උදෑසන සියත පත්‍රයෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නේ ගෙවුණු වසර පිළිබඳව බොහෝ වාර්තා අපට දකින්නට පුළුවන්කමත් අද පත්‍ර සෑම එකකම වගේ තියෙනවා. ගෙවුණු වසරේ සුවිශේෂ සිදුවීම් පිළිබඳව මව්බිම පත්‍රයේ, ක්‍රීඩා පිටුවේ තිබුණ ක්‍රීඩාවේ සිදුවීම් පිළිබඳව. ඉතින් මේ වසරේ වෙච්ච හොඳ දේ එන වසරටත්, මේ වසරේ වුණු අයහපත් දේ ලබන වසරට නොයන්නටත් කටයුතු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ලබන 2029 වසර ඔබට ජය ග්‍රහණම ගෙන දෙන සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි සමුගන්නේ. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.